පසුගිය කාලේ මහත් ආන්දෝලනයට ලක් වෙච්ච යුවන් වෑන් 5 නෞකාව ඔබට මතක ඇත. ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිගින් දිගටම ප්‍රකාශ කළේ යුවන් වෑන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන ලෙසයි. චීන යුද නෞකාවක් වුණු යුවන් වෑන් 5 නෞකාව බැලස්ටික් මිසයිල් ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත නෞකාවක්. ඉන්දියාවේ සහ ඇමරිකාවේ දැවැන්ත විරෝධය ඉවත දමමින් රනිල් වික්‍රමසිංහ රජය ඓතිහාසික තීරණයක් ගත්තා. එනුව 2022 අගෝස්තු 16 වන දින යුවන් වෑන් 5 නෞකාව හම්බන්තොට වරායට සෙන්දුණා. මේ හේතුව නිසා මේ වෙනකොටත් ඉන්දියාව වගේම ඇමරිකාවත් ඉන්නේ ලංකාවත් එක්ක ඊතරම් හිත හොඳකින් නම් නෙමෙයි. ඒක එහෙම වෙද්දී අන ඒ වගේ චීනය නිසා අපිට පාත් වෙන්න යන තවත් මරාලයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ යන්නේ. මේ දවස්වල චීනයේ සමාජ මාධ්‍ය බොහෝමයක හුවමාරු වෙන කාරණයක් තමයි චීනය තමන්ගේ නාවික යුද බලය වැඩි කළා කියන එක. ඔවුන් එහෙම කියනකොට ඇමරිකාව දකුණු කොරියාවත් එක්ක එකතු වෙලා ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වුණවත් සඳහන් කරලා තිබෙනවා. චීනය ඍජුවම නොකියුවට ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළින් පේන්න තියෙන්නේ නම් මේ හැමෝම ලෝක යුද්ධයකට පෙර සූදානමක් වෙන බව. අපේ රටේ පාලකයන්ගේ අදූරදර්ශී වගේම මෝඩ තීන්දුව తీරන නිසා ලංකාවේ හම්බන්තොට වරාය චීනයට අයිති වුණ බව අපි හැමෝම දන්න කාරණා. එහෙම තියෙද්දි ලෝක යුද්ධයක් ඇති වුණොත් අපිට චීනයේ කීමට පිටින් යන්න පුළුවන්ද? මේ වෙනකොටත් ඉන්දියාව සහ චීනය අතර තියෙන සීතල යුද්ධයේ අතකොළුවක් වෙලා ඉන්න ලංකාවට වෙන්නේ රැවුලත් ඕනි කැඳත් ඕනි වගේ දෙයක්. මොකද චීන බෑකියද්දි ඉන්දියාව අපිට දීපු ණය ප්‍රතිව්‍යුහගත කළා. හැබැයි අනිත් අතට ලංකාවේ හම්බන්තොට වරායත් ඇතුළුව ප්‍රධාන මර්මස්ථාන රැසක් මේ වෙනකොටත් තියෙන්නේ චීනය යටතේ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ කාගේ පැත්තද? අපි චීනයට උදව් කළොත් ඉන්දියාව ඇමරිකාව වගේ රටවල්වල උදව් අපිට නැති වෙන්නේ ඉඩ තියෙනවා. හැබැයි මේ වන විටත් අපේ රටේ පාලකයෝ චීනය විසින් නටවන රූකඩ බවට පත් වෙලා ඉවරයි. ඒ වගේම රටේ බොහොමයක් කොටස් චීනය විසින් අත්පත් කරගෙන තවසන්. සරලවම කියනවා නම් ලංකාව මේ වෙනකොටත් චීන කොලනියක් වෙලා ඉවරයි. එහෙනම් චීනය ලෝක යුද්ධයකට පුරෝගාමී වුණා ලංකාවෙහි අත්කොලුවක් නොවේ කියන එක ගැන නම් විශ්වාසයක් තියන්න බෑ. අතීතයේ ඉඳන්ම මුළු ලෝකෙටම යුදමය වශයෙන් වැදගත් වෙන වරායක් තමයි ත්‍රිකුණාමල වරාය කියන්නේ. අතීතයේ සිදුවන විදේශ ආක්‍රමණවල ඉඳලා මේ වෙනකනුත් බොහෝ දෙනෙක් අල්ලගන්න දතකන ප්‍රධානතම මර්මස්ථානයක් තමයි ත්‍රිකුණාමල වරාය. ලෝක යුද්ධයකදී හැමෝටම වැදගත් වෙන ත්‍රිකුණාමල වරාය අල්ලගන්න චීනය විතරක් නෙමෙයි ඉන්දියාව ඇමරිකාවත් හැමදාම මානවය. මේ කියන විදිහට ලෝක යුද්ධයක් ඇති වුණොත් ත්‍රිකුණාමල වරාය දිනුවෙන් අනිවාර්යෙන් සටනක් මේ රටවල් අතර සිදුවන බව නම් ප්‍රත්‍යක්ෂයි. චීනය හම්බන්තොට වරායෙන් පටන් අරගෙන මීළඟ ඉලක්කය විදිහට ත්‍රිකුණාමල වරායට කෙළහලමින් ඉන්න බව ප්‍රසිද්ධ රහසක්. එහෙනම් මේ යන විදිහට හෙට අනිද්දා වෙනකොට ලංකාව ස්වාධීනව තීරණ ගන්න පටන් නොගත්තොත් අනිවාර්යයෙන්ම අපිට වෙන්නේ අහක යන හෙන ගෙඩියකට බිඳෙන්නේ.